කියන්න ඕනේ නෑනේ මහත්තයෝ. අපේ ලොකු අපච්චි හරි හිතුවක්කාරයි. ලොකු අම්මා කියන දේවල් අහන්නේ. දන්නවනේ ඉතින් පරණ මිනිස්සුන්. එයාගේ ඉතින් ඔය අසනීපෙට උනත් හරියට බෙහෙතක් හේතක් කරපු නැති ප්‍රශ්නේ හින්දා තමයි ලොකු අම්මා රට ගියේ. එයා ෆෝන් කරලා කතා බහ කරන්නේ එහෙම නැද්ද? නෑ කතා නම් කළේ නෑ, ලියුම් කඩදාසියක් එවලා තිබ්බා. අර ඒ රටේ සමහර ගෙවල් වල ටෙලිෆෝන් පාවිච්චිය තහනම්ලු. මෂා අපි යමුද? දැනටමත් පරක්කුයි. මේ වෙලාවේ ගියත් ගෙදර යද්දි රැවේ. දැන් එතකොට දිල්ෂාන් ඉන්නේ මෙහෙද නැත්තම් කොළඹ එනවද? කොළඹ අපේ මාමලා ඉන්නවා. ඕමනාවක් වුණොත් ඉතින් එහෙ තමයි නවතින්නේ. හැබැයි ඉතින් වැඩිපුර ඉන්නේ මෙහෙ. මේක ඉතින් අපේ ගෙදරනේ. වාඩ් කොහොමද අපේ පුතාව හම්බුනේ? ඇයි මහත්තයා කිව්වේ නැද්ද? නෑ අපිට මෙයා කියලා නෑ. ඇත්තම කියනොත් මෙයා අපිට ගොඩක් දේවල් කියලා නෑ. කියප නැති දේවල් ටික යන ගමන් වාහනේ දි කියන්න. අපි දැන් පිටත් වෙමු. මහත්තයාගේ පැත්තෙන් තමයි මුලින්ම යෝජනාව ආවේ. ඊට පස්සේ ඉතින් අපිත් හොඳට හිතලා බලලා තමයි උත්තරයක් දුන්නේ. නෝනි මහත්තයාට තේරෙනවනේ ඉතින් මේවා ගම්. සම්මතෙන් පිටපයින්න මිනිස්සු හරි බයයි. මෙහෙම හිටියට ඉතින් නංගි අපි සෑහෙන කල්පනා කරලා තමයි උත්තරයක් දුන්නේ. ඒ කියන්නේ මෙයා කැමති වුණේ නැද්ද? අනේ එහෙම කියනෝ නෙමෙයි. මේ මහත්තයා රත්තරම් මහත්තේ. මං ඉතින් නෝන මහත්තයාලට මොකටද බොරු කියන්නේ? අපේ නංගිගේ තාත්තා කැමැත්ත දුන්නේ ඊයේ පෙරේද. අපේ ඉතින් එහෙම අඩුපාඩුවක් නැහැ, තියෙන්නේ දුප්පත්කම විතරයි. ඒකත් ඉතින් අපේ උමනාවට සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයිනේ මහත්තේ. එනෝ යන්න මචං. දැන් පිටත් වුණොත් රෑ 8 වගේ වෙද්දි යන්න පුළුවන් වෙයි. මේ අරු ගියා ගියාම තාම නැහනේ බා. තබෙන්නේ බා මූ දඟලන්නේ මූ වැඩේ කියලා අපිට පෙන්න. හරි හරි මං බලමුකෝ. නාගිය තනියම ඉන්න ගෙදරකට රින්ගල බා මූ නිකන් රංගපාන්නේ ආමි කැම්ප් එක රින්ගනවා වගේ. ඔර ඉන්න. බුවෝද ඉන්නවා කියලා දැනගෙන නායි. හරි හරි මේ අපි ඊළඟ මොකද කරන්නේ? බණ්ඩගෙන් මැසේජ් එකක් නංගි මු. හරි ආය නැත් අපි ආපහු යනවනේ ගෙදර. බුවෝ ඉතින් මෙතන ඉඳලා අලක කන්නද? එතන සිටුේෂන් එක මත තමයි මෙතන ගේම් එක වැඩ කරන්නේ. අපි දැන් මේ ඉන්නේ ස්ටෑන්ඩ් බයි. මැසේජ් එකක් ආවද කොල්ල වහිනවා ගේමට. හරි හරි බන් දැන් ඔක දෙතුන් පාරක් කිව්වනේ. ලෝකෙ කොහි හිටියත් පැය 4න් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් තෑගි පෙට්ටියක් ඔබේ ආදරණීයන් වෙත ocgift.com. වඩාම ඉන්නවෑ.
හෙලෝ ආ මාත්‍යා මම මාත්‍යා කිව්ව තැනට ඇවිල්ලා ඉන්නේ මාත්‍යා කොහෙද ඉන්නේ අපි කඩේ ඇතුළේ ඉන්නේ මයි මිටෙන්ද අපි ඇතුළේ ඉන්නවා එයා උඩට කහ යටට කළු ඇඳන් ඉන්නේ ඔයා අපු ගමන් ක්‍රියාන්විතේ මෙහෙවන්න මාව ගම ගන්න හදන්න එපා ඔයා තනියම වැඩේ දෙන්න සුන්නත්තුලි කළම තාන්ට හරි හරි මං දැන් ඇතුළට එන්නද හරි හරි මේ හැබැයි ඩිවට ගවන්න බෑ හරි 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 ඌව බලාගමුකෝ මේ පොඩයි ඩංග ඔබගේ උපකාරය පවුලකට සත්කාරයකි කීල්ස් අපහායක් වන්න හරි එහෙනම් ඔන්න ආයමත් කිව්වා ඔයාලගේ සංග්‍රහවලට බොහොම ස්තුතියි අපි ගිහින් එන්න මේ ගෙදර ඕගොල්ලන්ගේද නැත්නම් කුලියට දෙන්නේ මේ අපේ ගෙදර තීන්ත ටිකක් ගාගත්තත් හොඳයි නේ මෙහෙම තියාගන්න එපා ඔව් මේ ලොකු අප්පච්චිගේ අසනීප තත්ත්වෙින්ද තමයි මුකුත් කරගන්න බැරි වුණේ ඔයා යනවද තාත්තව බලන්න තව ටිකකින් යනවා මහත්තයා රෙක්සි අපිත් හොස්පිටල් එකට යන්නේ යන ගමන් ලෙඩාවත් බලාගෙන යා. ඔව් ඒක හොඳයි මචං. අපි කොළඹට යනකොට පාරක් වෙන්නේ පුතා. නෑ ඉතින් එච්චර ලොකු වෙලාවක් යන එක නෑ නෝ වැඩේට. ඕනම් පැය භාගයක් විතරයි. නිශාන්ත යන් එනං අපිත් එක්ක. ඔයත් යනවනම් වාහනේ නගින්. මචං මේ කට්ටියටම යන්න බැරි වෙයි. බණ්ඩ වීට පස්සේ නැග්ගම ෆුල් කමන්නේ මහත්තයා මම වීල් එක යන්න එන නිශාන්ත නගින්නක වාහනේට තාත්තා වැඩි අපි වඳුරන්නේ නැතුව ඇතිනේ එහෙනම් බොහොම ස්තුතියි සංග්‍රහවලට අපි ගිහිල්ලා එන්න කැමඩින් ගිත්තක් දී ගන්න බැරි වෙච්ච එක තමයි හිතට දුක ඒක නම් ඉතින් කමක් නැහැ ආය ආපුලා කන්න පුළුවන්නේ. අපි නම් ගිහිල්ලා එන්න. අපි නම් ගිහිල්ලා එන්න. ඇගිටින්න. මුචන්නේ මහත්තයා. මහත්තයා හයියෙන් යන්න එපා පරිස්සමෙන් විතර ප්‍රෝටීන් සහ නැචරල් ඔයිල් පහක සාරෙන් සන්සිල් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ඔයාගේ නෝනා නෑනේ. අයියානේ. දැන් ඔයා එයා ඉස්සරහින් නිකේ.
මොකක්ද ඇඳගෙන ඉන්නවයි කිව්වේ? කහපාට ටී-ෂර්ට් එකක්. ටී-ෂර්ට් එකක් කිව්වට වෙන්න ටී-ෂර්ට් එකක්. කොට ටී-ෂර්ට් එකක්. යටට පතක් ගහක් වගේ කළු කලිසමක් සුදු ඉරිසහිත. කවුද අර මේ අර සුදු කෙල්ලද? ඔව් ඔව් සුදුයි සුදුයි. දැන් එයාද මහත්තයාගේ නෝන? ඔව් 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 ඔව්. ඒ මං හොයන ගෑණි නෙමෙයි. වෙන්න බෑනේ. මොකද්ද වෙන්න බෑ කියන්නේ? මං හොයන ගෑණිගේ මූණ මං හොඳට අඳුරනවා. හොඳට බලන්නකෝ හොඳට බලන්නකෝ. අනේ මහත්තයා මේ ආයේ බැලුවයි කියලා තේ ගෑණිගේ මූණ වෙනස් වෙන්නේ නැහැ. මට ඒ ගෑණිගේ මූණ හොඳට මතකයි මන්ද සැරයක් කිව්වනේ. හරි හරි. පොඩ්ඩක් බලන්න වෙනවට බලන්නකෝ. මහත්තයා හොඳටම ෂුවර්ද මේ තට්ටු ඉන්නේ කියලා? ඔව් ඔව් ඔයා අපරිසරි නංගි මෙතනනේ. ඒ මහත්තයා මෙච්චරලා මෙතනද හිටියේ? ඔව් ඔව් මේ සටන නැරඹීමේ අරබණින් පුවා වෙලා බලාගෙන හිටියා. මහත්තයා මේ ඒ මං හොයන ගෑණි නෙමෙයි. වෙන්න බෑ වෙන්න බෑ. අර තොරණක් වගේ හිටියේ. අයියෝ. කොහොමයි කිමි අතට දාගෙනද මන්දා? දැන් උන් දෙන්න අර හිටලා කතා කර කර ඉන්නවා බං. මට නම් ඒ ගෑණිව ඇල්ලුවෙම නෑ බං. දැන් දෙතුන් සැරයක්ම මන්දියා කණ්ඩා වගේ බලබල ගියේ. ඕ මන්නා හිතන්නේ අරුවේ කියෝ මෙතනට ගෙන්නලද කොහෙද? දැන් දෙන්නත් එක්ක කතා කර කර ඉන්නේ. මේ දැන් මම මොකද කරන්න ඕනේ කියහන්කෝ? ෆොටෝස්? ආහා හරි හරි මං ගන්නම්කෝ. එහෙමේ මං උන්ගෙන් කතා කරාට කමක් නැද්ද? ආහා හා හරි හරි මං උඹට හවස ගන්නම්කෝ. Introducing New Hellmann's, the world's number one mayonnaise brand, now in Sri Lanka. ඒ දැන් ගෝම දරුව මේ පැත්තට આવුත් එහෙම නෑ නෑ එහෙම වෙන්න හේතුවක් නෑ. මම මෙහෙ හිටියනේ බං. මං නම් ජීවිතේ මේ පැත්තට ඇවිල්ලා නෑ. ඌ අතු ගන්න වෙන්නේ නැද්ද? අතු ගන්න විතරයි එන්නේ. එතකොට අද කිව්වද ඌ අතු ගන්න එන්නේ නැහැ කියලා? නෑ බං. හොර ඇතුළ අතු ගන්නනේ. ඇතුළ අතු ගන්නවා කියන්නේ ඉතින් ආයේ දවස් දෙකක් අතු ගන්නවා. ඊට පස්සෙ තමයි එළියට බහින්නේ. හරි හරි උඹ ගිහිල්ලා බල්ලා වරෙන්කෝ බං. බලල වැඩක් නෑ අපි බණ්ඩර කෝල් එකක් දාලා කිව්වා. වැඩේ වෙන්නේ නැත්නම් අපි යමයි යන්න. මේ නෑ නෑ මේ වෙලාව උඩ ඩිස්ටර්බ් කරන්න එපා බං. ඉතින් හරි ගිහිල්ලා බල්ලා වරෙන්කෝ බං. අපේ කරුමකට බං ඌ මේ පැත්තෙන් ආවොත් එහෙම. ආසයනේ බබලලා කරලා එන්න කිව්වම බලපංගු බයි යන්නේ හැටි අතේ ලී කෑල්ලක් වත් නැතුව රැම්බෝ වගේ බයි යන්නේ පව්වෝ යූර උඹ දන්නවද අපි මේ ඔක්කොම පව් ගියන්නේ ඕකින්ද කියලා අලු විහාරේට බන්ටිව සෙට් කරපු සීන් එකනේ ඌ බං ඕකයි ත්‍රිවිල් එකේ බන්ටි යනකොටනේ සලුන් කරේ කෝල් එක ඇවිල්ලා තියෙන්නේ ඒක අහගෙන තමයි මම බන්ටි ඇවිල්ලා බණ්ඩට කියලා ඕක සෙට් උනේ ඒගොල්ලන් මන් තනි කර පිස්සුවක් කියලා වන්ති. කොහෙද කො පිස්සුවක් එන්නේ? යකෝ නිකන් හරි අලු යාරය බන්ටි බැන්දු. බලපං කකෝ গিදර ඇටි විතර. Now the glow and lovely then skin health alliance jati antrachama visheshakninge anumathi sahithawa. නෑ මහත්තයා මහත්තයා කිව්ව ඇඳුම් ඇඳගෙන ඉන්නේ ඒ ගෑණි විතරයි මං කියන්නේ ඔය ගෑණි කෙනෙ නෙමෙයි. වෙන්න බෑනේ. ඔයා මේ ගෑණිගේ ෆෝන් එකට කෝල් කරලා බැන්නනේ. ඒ මං දන්නේ නෑ මට තේරෙන්නේ නෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මට හිතෙන්නේ මහත්තයා රටපටරුවගෙන ඉන්නේ. හොඳටම ෂුවර්ද මේකප් පුලාගෙන නිසා අඳුර ගන්න බැරි වුණා දන්නේ නැහනේ
මූණට මූණ කිට්ටු කරලා බැලුවද? බැලුවා බැලුවා. මං සිකුරගේ ගෑනු දෙන්නම් මෙහෙම මෙහෙම දැකලා තියෙනවා. මං ඒකිට ඉදලිනුත් ගහලා තියෙනවා. කාටද? මේකිට? නෑ නෑ මේකිට නෙමෙයි සිකුරගේ හොර ගෑනිට. ඉතින් ඒකි තමා මේකේ. අයියෝ නෑ මහත්තයා. මට 100,000ක් විශ්වාසයි මේ ඒකි නෙමෙයි. අයි මට මේක හොඳයිද? සා මරුනේ රෝස පහට ලස්සනම ලස්සනයි. මේ කවුද? ආ මේ මගේ යාළුවෙක් ඩාලි. ඔයා කොහොමද මගේ නම දන්නේ? නම? ඔව් දැන් ඔය කිව්වේ? මොන නමද? ඇයි දැන් කිව්වේ ඩාලින් කියලා? මේ මං කිව්වේ මගේ ඩාලින්ට. මං දන්නේ වාසකමට ඩාලින් කියලා තියනවා කියලා. ආ මේ මගේ හොඳ යාළුවෙක්. විශ්වවිද්‍යාලේ එකට හිටියා අපි දෙන්න. මේ ඔයාගේ වයිෆ් නේ? ඔව්. ළඟදී තමයි අපි දෙන්නම ඇරි කරේ. ආ ඇත්තද? වා සිසිර කියලා කෙනෙක් දන්නවද? සිසිර? මොනවා කරන කෙනෙක්ද? මුකුත් කරන්නේ නැහැ. එයා නිකන් ඉන්නේ. මම දන්නේ නැහනේ. දැන් ඉතින් ආසන්න වශයෙන් බලාගත්තනේ කටහඬක් ඇහුණානේ. දැන් මුකුත් කියන්න තියනවද? මොනවද? අනේ මට තේරෙන්නේ නැහනේ. දැන් මම මෙහාට කිවි. නෑ මට හොඳටම විශ්වාසයි. මොනවද? නෑනේ මේ අපි පාසල් ගියේ කාලේ කතන්දරයක් මේ. අපි පාසල් ගියේ විශ්වවිද්‍යාලයේ උපාධිය ගත්ත එකට. මේ ලංගි බව ගිහිල්ලා ඇඳුම් ගන්නකෝ. යන්න ඩාලි. මහත්තයා මේ ඒ කෙල්ල නෙමෙයි. මට හිතෙනවා රට පටලවගෙන ඉන්නේ. මේක නෙමෙයි. මේ තාම මැසේජ් දැන් නැහැ කියන්නේ බං ඒ අවුලක් කියලා නැතුව තිනේ. මටත් හිතෙන්නේ බං. මේ අමුදේ නම් ගෙදර. මේ බෑ බෑ. බණ්ඩ කතා කරනම් හෙල්ලෙන්න බෑ. හරි එහෙනම් අපි කතා කරලා බලමුකෝ. මේ වැඩේ කෙරෙන්නුණු අරන් ඉස්පිරිතාලේ යන පිටත් වෙලාලු බං. අප්පට සිරි එහෙමද? මේ යයන් ඩබල් එක යන්. මේ පොඩ ඉඩ. යෝග ඇත්ත එකක්ද බං? පිස්සු දෙකෝ ඇත්ත එකක් තියෙනවනේ මේ වගේ සූපින් වැඩ කරනවද බං? යම අයියන්. මේ අමතකුණා මං කතා කරන්නේ කතා කරන දේ උඹලා දෙන්න කතා කරපල්ලා මෑන් මගේ කටහඬ හොඳට හඳුරන හොඳේ හරි බං ඒක අපි කොහොමද දන්නව අයියෝ කවර් එකේ වරෙල්ල මං මුණ කවර් කරලා බං තියන්නේ නට නට යන්න ඇතුලේ හමුදාවක් නැහැ නේ හමුදා මොකද යකෝ හමුදා නෑ නෑ මේ උඹලා දෙන්න වාත වෙන දිට බං උඹලා මේ මෙතන වාත වුණොත් එimhe අරු හොස්පිටාලේ ඉඳි දෙන්ස් එක ඇක්ලේට බෑගුම නාතින හොස්පිටල් එක ළඟ. ඉක්මනට ඉක්මනට යයන්ගේ. බණ්ඩේ දුරද බං හොස්පිටල් එකට? නෑ මහත්තයෝ මේ තව හැතැම්ම හතරක් විතර ඇති මහත්තයෝ. මහත්තයෝ ඔතනින් දකුණට දාන්න මහත්තයෝ. ඔතනින් ඒක හොඳ හොස්පිටල් එකක්ද? හොඳයි කිව්වට මහත්තයෝ ඉතින් දිසාරෝහල සාමාන්‍ය පහසුකම් දිනවා. ඔය ඉතින් ලොකු අසනීපයක් වුණොත් ඉතින් ඇඹිලි පිටියට යන්න ඕනේ මහත්තයා. ඒක මහරෝහල. නෑ 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 කලබල වෙන්න එපා. මොනවා තමසලට ඕනි කියනව? නෑ නෑ බං. මේ ෆොටෝ එකේ ඉන්නේ වෙනේ කියලා. එදා ගුටි කෑවේ තාවේ කියලා. අද ආවේ වෙනම මේ කියලා. මේ මහත්යල යන්න මහත්ය. කොහොම මහත්යල කිලෝමීටරයක් විතර යද්දි දකුණට හැරෙන්න. දකුණට හැරුණාම කොළඹ පාරවල්.